ඔබ සන්ධ්‍යාවක් ඔබ සියලු දෙනාම පිළිගන්නවා කොළඹ රාජකීය විද්‍යාලයේ සිංහල නාට්‍ය සංගම විසින් සංවිධානය කරන ලද ආවර්ජන 2021 සම්මුඛ සාකච්ඡා මාලාවේ දෙවන දිනයේ වෙතට අද අපිත් එක්ක මතක ආවර්ජන කරන්න ඉක්තු වෙලා ඉන්නේ දිවෙනි සුප්‍රසිද්ධ කීපද රචකේ ඒ වගේම රංගන ශිල්පියෙක් තවත් විදියකින් කිව්වොත් එතුමා දිවෙනි ප්‍රවීණ ජනමාධ්‍යවේදී මොහුගේ ගීපද අසා නොමැති පුද්ගලෙක් ශ්‍රී ලංකාව තුළ නොමැති තරම්. ඔහු නම් දුක්ගන්නාරාලගේ වසන්ත කුමාර බණ්ඩාර. අයිබෝන් ඔබතුමාට අයිබෝන් අයිබෝන් හැමෝටම අයිබෝන් මේ මාව ඇහෙනව නේද? ඔව් වසන්ත මාතා. ඔව් ඇහෙනවා. හොඳයි මම කැමරාව ඔන් කරන්න පොඩ්ඩයි අද මේ අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න වෙන්නේ මේ අපේ පොඩි ෂූට් එක රිහර්සල් එකක් තියෙන ලොකේෂන් එක ඉඳන් මේ නිසා ටිකක් ක්ලියර් මදි ඇති එලි මහන ඉඳන් ඔයගොල්ලෝ පේනේද මේ රිහර්සල් යනවා මේ මාලක්කම් ගන්නවා හොඳයි අපි වැඩේ පටන් ගමු හරි ඔබතුමාට යොමු වෙන පළවෙනි ප්‍රශ්නේ දැන් මේ දවස්වල වසන්ත දුක්ගන්නාරාල කියන නමත් එක්ක ලගින්ම කියවෙන්නේ මහවැලි අම්මගේ. අපි ඒ පැත්තට යන්න කලින් ඔබතුමාගේ අම්මයි අප්පච්චි ගැන කතා කරලා හිටියොත් මොන වගේ නම කලින් ඔබතුමාට තියෙන්නේ? ඉතාලියද පුතා. අපි කවදාවත් අපේ දෙමව්පියෝ අමතක කරන්නේ නැහැ. ඉතින් අවාසනාවකට මගේ අම්මයි අප්පච්චි දෙන්නම ජීවතුන් අතර නැහැ. අම්මා ඉතා කලින්ම අපෙන් සමුගත්තා. මම විශ්වවිද්‍යාලයෙන් ඉවත් වුණ ගමම්ම වගේ අම්මා අන්තරා වුණා. අප්පච්චිට 2008 දී අප්පච්චි අපරාත්‍රින් වෙලා ගියා. අප්පච්චි ලොකු බණ්ඩා දුක්ගන්නාරාල. අම්මා පලිගුමෙනි කියලා රත්නායක. අම්මා පාසල් ගුරුවරියා. අප්පච්චි කැලෑ ආරක්ෂකයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අඩවි වන සංරක්ෂක කෙනෙක්. මේ දෙන්න චරිත දෙකක්. අපේ අම්මා හරි අහිංසකයි. අම්මා හොඳට කවි සින්දු කියන්න පුළුවන්. නටන්න පුළුවන්, රඟපාන්න පුළුවන්. හොඳ පුහුණු ගුරුවරියක්. ට්‍රේනින් ටීචර් කෙනෙක්. පොල්ගොල්ල ගුරු අභ්‍යාස විද්‍යාලයේ පුහුණු වෙච්ච. අප්පච්චි හොඳ රාජ්‍ය සේවකෙක්. ඔහු හරි දරදඬුයි. ඔහු හරි සැරයි. අප්පච්චි මං හිතන්නේ මං ජීවිතේ දැකලා නැහැ අප්පච්චි සින්දුවක්වත් කියනවා. අප්පච්චිගේ සෞන්දර්යාත්මක දේවල් තිබෙන්නේ හරි දැඩි නීතිත් එක්ක. අපි හොඳ පරිපාලකේ ගොඩක් කලකට කැලේ හිටියා. කැලේට බොහොම ආදරෙකේ වන සංරක්ෂක කෙනෙක් වුණාම නිතරම මාවත් අප්පච්චි කැලේට එක්කන් ගියා. ඒ නිසා වෙන්නේ නැති මම ටිකක් ගහකොළ සතා සිව්පාවට ආදරේ කරන්න ආසා කරන්න පටන් ගත්තේ. ඒ වගේ තමයි අම්මා හරි ආසාවෙන් හිටියා. මම දොස්තර කෙනෙක් හරි ඉංජිනේරුවෙක් හරි වෙයි කියලා හිතලා. මොකද ඒ කාලේ අපිට තිබු ලොකුම ගැටලුව තමයි කලාකාරයෙක් කිව්වහම නැත්නම් අපි කරේ නාට්‍යනේ. නාට්‍යකරුවෙකුට අගතේ එහෙම මේ දුක් විඳින්න වේද නැහැ කියන වෘත්තියක් නෙමෙයි අපි නාට්‍ය කරන්න යන කාලේ වෘත්තියක් හැටියට ගණන් ගත්තේ නැහැ මේ නාට්‍යකනේ කලාව. අපි අද වෙනකොට ඒක වෙනස් වෙලා අනිත් පැත්ත හැරිලා අම්මල නැති කාලෙක අපි කලාවෙන් ඉතා හොඳ පෝෂිත මිනිස් හැටියට රටේ ජීවත් වෙනවා. ඔය තමයි මගේ අම්මගේ අප්පච්චිගේ මතකය. ඔව් දැන් ඔබතුමාගේ මවගේ සහ පියාගේ එහෙම නැත්නම් සමීප ලෙස කිව්වොත් අම්මා සහ අප්පච්චිගේ විස්තරයත් එක්ක අපි යන් ඔබතුමාගේ පාසල් ජීවිතයට. ඔබතුමාගේ පාසල සහ ඔබතුමාගේ පාසල ඇසුරෙන් ඔබතුමාගේ කලාත්මක හැකියා ඉස්මතු වුණු ආකාරය ගැන පොඩ්ඩක් අපිත් එක්ක බෙදා හදාගත්තොත්. ඔව් මම මුලින්ම මම ජීවත් වෙන්නේ කහටගස්දිගිලිය කියන ප්‍රදේශයේ අනුරාධපුරේනු තව හැතැම්ම 20ක් විතර එහා ත්‍රිකුණාමලේ පැත්තට වෙන්න තියෙන මිහින්තලේ ඔයගොල්ලෝ ගිහිල්ලා තියෙන ගොඩක් අය මිහින්තලේටත් එහා තැනක තමයි මගේ මුංචි ගම උනේ. අපේ අම්මයි අප්පච්චි රැකියාවට ගියේ එහේ. ඒ නිසා මගේත් ගම උනේ කහටගස්දිගිලිය. කහටගස්දිගිලිය කනිෂ්ඨ විද්‍යාලයේ තමයි මම පහේ පන්ති ඉගෙන ගත්තේ. කුඩා කල ඉඳන්ම මම චූටි චූටි කලා කටයුතු කියන්නේ ඉස්කෝලේ ඉකටදුන් තරගයේ එතකොට අර සිකුරාදා සමිතිය තියෙනවා.
හර්ෂූටි පාසල් දියුණු පාසල් නෙවෙයි. ඒ නිසා අපිට මාධ්‍ය දින, සාහිත්‍ය දින ඕගොල්ලන්ට වගේ තිබ්බේ නැහැ. අපිට තිබ්බේ සිකුරාදා සමිතියේ නාට්‍යයක් කරන්න හෝ කවියක් කියන්න, කතාවක් පවත්වන්න වගේ දේවල් තමයි අපිට තිබ්බේ. විවාද කණ්ඩායම් අපේ ඉස්කෝලේ කවදාවත් තිබිලා නැහැ. කතික තරඟ වලට අපි කවදාවත් ගිහිල්ලා නැහැ. නාට්‍ය වලක් අපි දැකලවත් නැහැ. අපේ ඉස්කෝලේ මයික්‍රෝෆෝනයක් ජීවිතේට මම දැකලා නැහැ. ඒ වගේ අහිංසක දුප්පත් ඉස්කෝලේක තමයි මම ඉගෙන ගත්තේ කාට ගත්ද කිලි. ඊපස්සේ ශිෂ්‍යත්වයෙන් පස්සේ මම ශිෂ්‍යත්වේ ෆේල්. ශිෂ්‍යත්වේ පාස් වෙන්න බැරි වුණා මට. ඒක මම දන්නේ නැහැ ශිෂ්‍යත්වේ කියන්නේ මොකද්ද කියලා. ඉතින් පාඩම් කරා නමුත් ඒක ෆේල් වුණා. ඉස්සර අපිට ශිෂ්‍යත්ව දෙකක් තිබ්බා. එක පාස් මන් දෙක ෆේල්. ඒ වගේ. ඊට පස්සේ හයේ ඉඳන් අනුරාධපුර මධ්‍ය විද්‍යාලයට ගියේ. අපේ පාසල අනුරාධපුර මධ්‍ය විද්‍යාල පසුගියදා පසුගිය 21 වෙනිදා අවුරුදු 74ක් සපිරුපු බොහොම ඉතිහාසයක් තියෙන පාසලක්. ඉස්කෝලේ පන්තියේ මං 38 වෙනිය හැමදේම වගේ. ප්‍රශ්නයක් ඇහුවදමයි මම හරි. නෑ ඔබතුමාට කතා කරගෙන යන්න. නෑ හරි. හරි මම පන්තියේ 38 වෙනිය. හයේ පන්ති ඉඳන්ම. ළමයි 40 දෙනා හිටියේ. ඒ කියන්නේ මගේ දක්ෂතාවය ඒ මැනවින් වැටහෙනවා. උසස් සාමාන්‍ය පෙළ මම වැඩ 4:84 ඒ කියන්නේ 4:4 පාස් වුණේ. බොහොම අමාරුවෙන් විද්‍යාව ගණිතය පාස් කරලා තිබ්බා. ගෙදරින් බොහොම බලකිරීම කරා සයන්ස් හරි මැත්ස් හරි කරන්න කියලා. මොකද අම්මලගේ අප්පච්චිලගේ බලාපොරොත්තු වුණේ මාව දොස්තර කෙනෙක් හෝ ඉංජිනේරුවෙක් කිරීම. ඒ කාලේ අම්මලා අප්පච්චිලා එක මිහිණි එච්චරයි. නමුත් මම කලාව කරන්න පුදුම දැඟලිල්ලක් දැඟලුවා. ඒත් මට ඒකට ඉඩ දුන්නේ නැහැ. නමුත් මම අවසාන වශයෙන් වාණිජ විෂයන් තෝරගත්තා කොමර්ස් සබ්ජෙක්ට් වලින්. හැබැයි අවසාන කාලේ මම කොහොම හරි මේ පාඩම් කළා. මම උතුරු මැද පළාතේ ප්‍රථම ඡායිතියට වැඩිම ලකුණු අරගෙන ජවරදුර විශ්වවිද්‍යාලයට කළමනාකරණ පීඨයට කැමිනෙනවා. ඉස්කෝලේ ජීවිතේ ගොඩාක් දේවල් තියෙනවා මට කියන්නේ. ඒක තමයි කෙටි සාරාංශය. පුතාල අතරමැදදී යම් යම් වෙනස් කාරණා මතක කරොත් මට කියන්න පුළුවන්. ඔව් දැන් අනුරාධපුරයේ හිටපු දුකා කිව්වොත් අර වඩාත් සමීපයි. අනුරාධපුරයේ හිටපු දුකා දැන් එනවා කොළඹට වාණිජාංශයේ උපාධියක් හදාරන්න ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට. කොහොමද ඔබතුමා මේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාණිජාංශයේ විෂය ධාරාවක් යටතේ උපාධිය හදාරලා ඉවර වෙලා මේ කලාවට බර වුණේ? මොකද බොහෝ දෙනෙක්ට දැන් තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ විෂයපතේ ඉගෙන ගන්න මේ විෂයපතේ උපාධියක් කරා නම් ඒ විෂයපතේම වෘත්තියක නියැලෙන්න ඕනේ කියලා. හැබැයි ඔබතුමා ඔප්පු කළා පින්නෝ එහෙම වෙන්න ඕනේ නැහැ. තමන්ගේ කලාත්මක හැකියාවලින් තමන්ට පුළුවන් ඉස්මතු වෙලා පින්න අනිත් අයට වඩා කියලා. ඇයි ඔබතුමා මේ වගේ තේරීමක් කරේ? දන්නේ මගේ මං කියවර මුලින්දම මම ජීවිතේ පුරව ගත්තා. මං කිය පුඩා කාලේ මං කැලේට ඇල්ලෙට දොලට වැවට බැහැලා පුරු වෙච්ච නිසා මම බොහොම සමාජ අනුගත වුණා. මම ඉගෙන ගත්තේ ගොඩක් සමාජය කියලා මට හිතෙනවා. මම කල්මනාකරණය ඉගෙන ගත්තට මම සමාජ අධ්‍යයනයක යෙදිච්ච මිනිස්සෙක් කියලා මට හිතුණා. මගේ ජීවිත චාරිකාව අරන් බලපුවාම ඒතකොට දැන් මේ ගීත රචනය කරන්න, සිනමා පට හදන්න, මොනවාරි කමර්ෂල් ඩිරෙක් කරන්න, ලියන්න, කොපිරයිට් කරන්න පුරුදු වුණේ කාගෙන්ද කියලා මං මාත්තාම හොයනවා. මගේ හැදෑරීම තිබ්බේ මිනිස්සුත් එක්ක. මම මේ මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ හිටියට හැම වෙලේම මම නාට්‍ය වල රඟපෑවා, ටෙලි නාට්‍ය වල රඟපෑවා, වීදි නාට්‍ය කරා, කවි සින්දු ලිව්වා, මිනිස්සුත් එක්ක සංවාදයේ යෙදුණා. ඉතින් ඒ වගේ නිසා මම ඉගෙන ගත්ත විෂය ඉගෙන ගන්න අතර ඒ විෂය තුල අඩංගු නොවන දේවල් සමාජයේ හොයන්න පටන් ගත්තා. මේ කැරක්ටර් සමහර චරිත තියෙනවා අපිට හොයාගන්න. මම ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් චරිත සමාජයේ තියෙන මිනිස්සු. ඒ මිනිස්සු හැදෑරීම නිසා මම හිතන්නේ මට මගේ වෘත්තිය මගේ විෂයෙන් තොර එකක් තෝරගන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට මම එක්තරා පුද්ගලික ආයතනයක අධ්‍යක්ෂක ලංකාවේ top 10 පුද්ගලික ආයතනයක මම අධ්‍යක්ෂකවරයෙක් හැටියට හිටියා. ඒ අධ්‍යක්ෂක ධූරය සඳහා මාව තෝරා ගන්න හේතුනේ මගේ උපාධි නෙවෙයි. මගේ ෆස්ට් ඩිග්‍රී මැනේජ්මන්ට් බීකොම් ස්පෙෂල් එක. ඊට පස්සේ මම මාස්ටර්ස් වලට කරේ
ප්‍රාසංගික කලාව මගේ මාස්ටර් ඩිග්‍රී එක කියන්නේ මොකද කියලා කියන්නේ ශාස්ත්‍රපති උපාධිය. ඊට පස්සේ මම PhD එකක් කරන්න හිටියා නම් මට හිතෙන්නේ ගෙමි සම්නිවේදනය ඔස්සේ කරන්න තිබ්බේ. ඉතින් ඒ එහෙම නිසා මට මම ඉගෙනගත් මේ පොතපතට වඩා මගේ අධ්‍යයන මාධ්‍ය වුණේ සමාජය මිනිස්සු. මම හිතනවා එහෙනම් වෙන්නේ නැති ඔයගොල්ලෝ කියන ලක්ෂණ මාතුල තියෙන්නේ. දැන් අපි ඒ කාලේ දැක්කා ඔබතුමාගේ ඔබතුමා දැන් විශ්වවිද්‍යාල කටයුතු හදාරලා ඉවර අවසන් වුණාට පස්සේ ඉපාගේ බොහොමයක් පුද්ගලින් දිහාවට බැලුවට පස්සේ සමාජ දිහාවට ගියාට පස්සේ බොහෝ දෙනා අර පරිගණක ශාස්ත්‍රයේ නියැලෙනවා නම් තමන්ගේ පෙන් ඩ්‍රයිව් එක තමන්ගේ බෙල්ල වටේ එල්ලන් යනවා. නමුත් ඔබතුමා ඔබතුමාගේ පෑන ඔබතුමාගේ බෙල්ල එල්ලගෙන ගියා. ඔබතුමා හැදුවේ මේ කලාව කියන දේ බ්‍රෑන්ඩ් එකක් කරන්නද ජනතාව අතරේ? ඔව් මං හිතන්නේ අපි එක සමහර දේවල් තියෙන හැම ට්‍රෙන්ඩ්ස් ට්‍රෙන්ඩ්ස් අපිට හදන්න පුළුවන්ද කියලා මං කරපු ට්‍රයල්. ඒ කියන්නේ මම රචකයෙක්නේ. ඕක උනේ ප්‍රායෝගිකවම නම් ඉස්සල්ලාම උනේ මේ මං ඒ කාලේ රේඩියෝ වැඩ කරන කාලේ මට නිතර ලියන්න වෙනවා, ජිංගල් ලියන්න වෙනවා, සටහන් දාන්න වෙනවා. මට මගේ අතේ හැමලෙම පෑන් නැතිනවා. ඉතින් මේ සිවුර තියෙන පෑන් කාගේ හරි පෑන් ගන්න බැලුම් අහනවා. ඔය වගේ කරදර නිසා මම ඉතා බාල වර්ගයේ පෑනක් නිකන් කංගුස් නූලකින් බෙල්ලෙල්ලන් හිටියා. ඊට පස්සේ මං ජැක්සන් ඇන්තනි යටතේ වැඩ කර කර හිටියේ FM මාලිකාවක. ජැක්සන් අයියා පිටරට මං ඕක දාන් ඉන්නවද කියලා පිටරට ගිය වෙලාවක තරමක පැහැපත් එකක්, කියන්නේ නූල හොඳ එකක්, පෑන හොඳ වර්ගයක්, එහම කරෙල්ලන් ඉන්න පෑනක්, හැංගින් පෙන් එකක් කියලා මට තෑග්ගක් එක ගෙනත් දුන්නා. ඒක මං කාලයක් දාන් ඉන්නකොට මට හිතුණා ඒක ස්ටයිල් එකක්. ඊට පස්සේ මං ගිහින් ඉතන හොයන්න පටන් ගත්තා ඒ වගේ පෑන් තියෙනවද කියලා. පස්සේ මම පිලිපීනයේ ගිය වෙලාවක මේ හොඳ කිඹුල් හමින් සාදන ලද හැංගර් එකක් දුන්නා මට. ඉතින් ඒක තමයි අවසාන වශයෙන් පෑන් එල්ලන් හිටියේ. ඒ දෙකම හොරකම් කරා කවුරු හරි. ඊට පස්සේ මම ඒක දැම්මේ නෑ. මාගාව තිබ්බා වගේ පෑන් දුසින් දෙක තුනක්. සමහරවිට මම හිට් සොංග් එකක් ලිව්වට පස්සේ ඒ පෑන් එල්ලනවා බිත්තියේ. රන් කුරහම්මල ලිව්වා පෑන බිත්ති එල්ලලා තියෙනවා මං. මල් පෑන් පොදක් ලිව්ව පෑන එල්ලලා තියෙනවා. අහංකාර නගර ලිව්ව පෑන මං හිට් වුණාට පස්සේ ඒ පෑන අයින් කරනවා. එහෙම පෑන් ගොඩාක් මම තියලා පස්සේ දවසක අපේ පුතා කතුරක් කරා මම දවසක් කරනවා නූල් ටික කෑලි කෑලි වලට කපලා දාලා තිබ්බා. එයා දන්නේ නැති කමට පොඩා කාලේ. ඉතින් මට ඒක ඊට පස්සේ මම අතහැරියා. මට එහෙම අපි මම ඒ පෑනත් එක්ක පෙන් ඩ්‍රයිව් එකකුත් එල්ලන් හිටියා කාලයක්. ඉතින් මම හිතන්නේ එහෙම හැඩ හදා ගන්නවා දැන් අපි පොඩි ෆැෂන් ඇන් පැෂන් කියලා දිනවනේ. ඉතින් මේ දෙකම මේ අපේ මාකටිං වල උගන්වනවා. අපි බ්‍රෑන්ඩින්ග් පොසිෂනින් වෙන්න කොහොමද කියන එක මට මම පොසිෂන් වෙන්න බොහොම ලේසි කරගත්තා. මගේ කොණ්ඩේ පෑන මං හැඩයක් වසන්ත දුක් ගන්නවා කියන හැඩේ ඔගොල්ලෝ ආදරය කරනවා නම් ඒකට හේතු වෙන්නේ එන්නේ ෆැෂන් එක කියලා මට හිතුනේ. ඔව් මීලකට ඔබතුමාගෙන් අහන්න තියෙන ප්‍රශ්නේ ගැන මූලාරම්භයක් ඔබතුමාගෙන් දැන් කතාවෙන්න අපිට අසන්න ලැබුණා. දැන් ජැක්සන් ඇන්තනි මහතා සමග මේ ඔබතුමා සමන ගුවන්විදුලියේ වැඩ කරනවා. මේ සමන ගුවන්විදුලියේ වැඩ කරන්න ලැබිච්ච එක ඔබතුමාගේ ජීවිතේ හැරුම් ලක්ෂයයි. ඔව් මම ඊට පෙර ගුවන්විදුලියක් හැටියට රාජකාරි කළා තිබ්බා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවයත් එක්ක. හැබැයි ඒක රාජ්‍ය රජයේ ගුවන්විදුලියක්. ඒ අත්දැකීමට ඒ අත්දැකීමත් මහා වැදගත් වුණා මට. මොකද ඒ රජරට සේවයේදී තමයි මට මහා දැවැන්තයෙන් හම්බෙන්නේ ශ්‍රේෂ්ඨයේ ප්‍රේමකීර්ති දල්විස්ස ස්වර්ණශ්‍රී බණ්ඩාර බෙඩ්මන් ජයවීර තෙන්නකෝ නිහලගම ජෝතිපාල තෙබුවන වගේ සංනිවේදකෙන් මුණ ගැහෙනවා. එතකොට නාලකංජන කුමාර මගේ මිත්‍රයා, ඔහු මට වඩා අවුරුදු දෙක තුනක් පාසලේ වැඩිමල්. ඔහු හම්බෙන්නේ රජයේ සේවයේදී. අද ඔහු දක්ෂ සංගීතඥයෙක්. එතකොට ජගත් වික්‍රමසිංහ සංගීතයේදී. ඉතින් මෙන්න මේ වගේ මිනිස්සු ඒ හම්බෙලා තිබ්බ මට අලුත් අත්දැකීමක් බවට පත් වෙනවා. මගේ කියන තරුණ විය නාමර තරුණ විය ඉක්ම වූ ගමම්ම රාජකාරී කරන්න සමන විකාශයේ හමු වීම. ඒකට එකක් හේතුවක් මට ඉහෙලින් ජැක්සන් ඇන්තනි සිටීම සහ අපිත් එක්ක හිටිය සගයන් ටික. එතකොට ඒ කාලේ කුලශ්‍රීකාරී වසම්, හර්ෂ බුලත්සිංහල, දැන් රූපහයිනේ කමල්කාරී වසම්, අනුන් ක්ෂේමන්ත කළුගල්ල,
අපේ ප්‍රවීණ රංග දොර සෞමි ලියනගේ මේ ආදී අපි හැමෝම එක්ක එකට එක්කවල වැඩ කරන්න හම්බෙච්ච කාලයක් එක. සවන විශේෂයෙන් තවත් ටර්නින් පොයින්ට් එකක් පුතා දන්නවනේ මගේ බිරිඳ මට හම්බෙන්නේ තිරුවන් දිලිදීම. ඒ නිසා හැම ජීවිතයේ සම්දිස්ථානයකුත් තිරුවන් දිලි තියෙනවා. ඊට වඩා මේ විද්‍යුත් මාධ්‍යයේ කළ හැකි දේවල් විද්‍යුත් මාධ්‍යයේ තියෙන ප්‍රබලකම හඳුනා ගන්න මට සවන ජීවිතය ඉතාම වැදගත් වුණා. ඒ නිසා මම ඔයා කිව්වා වගේ හරි ඒක මගේ ලොකු හැරවුම් ලක්ෂ්‍යයක් කියලා මම හිතන්නේ. ඔව් දැන් අපි දැක්කොත් මේ දුක නැත්තම් වසන්ත දුක් ගන්නාරාල කියන්නේ මේ බ්‍රෑන්ඩ් හදන පෞරුෂත්වයක්. දැන් මේ දුක කියන්නේම බ්‍රෑන්ඩ් එකක්. ඔව් මට හිතෙනවා ඔයගොල්ලෝ මගේ ඌ තමයි දුක කෘතිය කියවන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ පොත අරගන්න පුළුවන් නම් කියවන්න පුළුවන් නම් ඒකේ අවසාන පරිච්ඡේදය මම වෙන් කරලා තියෙන්නේ කැලණි විශ්වවිද්‍යාලයේ MBA උපාධිය කියන්නේ Master of Business Administration කියන උපාධිය සඳහා thesis එකක් ලියන්න දෙනවා හැම අවුරුද්දකම ඒකනම් බ්‍රෑන්ඩ් එකක් ගැන ලියන්න ඕනේ ඒ කියන්නේ මම දැන් මෙතන මේ මාස් මීඩියා ගන්න ඕනේ නැද්ද අපි කොකා කෝලා නම් ඒක තමයි ඒ අවුරුද්ද ලියන්න ඕනේ ඇන්ක නම් එහෙම ලියන්න ඕනේ සන්ලයිට් නම් ඒ බ්‍රෑන්ඩ් එක ලියන්න ඕනේ ඒ බ්‍රෑන්ඩ් එක ගැන තමයි thesis එක කරන්න පරිවර්ෂණ කෘතිය ලියන්න ඕනේ එක අවුරුද්දක් දුන්නා දුක දුක ඇස් අ බ්‍රෑන්ඩ් ඒගොල්ලෝ මාතෘකාව වනේ ඒ thesis එක තියෙනවා මගේ පොතේ අවසාන පරිච්ඡේදයේ ඉතින් ඒ නිසා මම හිතනවා දුක කියන්නේ බ්‍රෑන්ඩ් එකක් කියලා මම මට රටේ මිනිස්සුත් කියන අතර මම හිතන අතර විශ්වවිද්‍යාලයෙන් ඒක ප්‍රූව් කරලා පෙන්නලා තියෙනවා මම යන thesis එකල් ලියනවා කියන්නේ මම බ්‍රෑන්ඩ් එකක්ම තමයි කියලා මට හිතෙනවා හරි දැන් ඔබතුමා තින් අහංකාර නගරයේ රන්පුරහන් මරසීම ඔය වගේ ගීත රාශියක් ලියවී තිබෙනවා දැන් මේ වගේ ගීතයක් ඔබතුමාට රේඩියෝවේ ඇහෙද්දී නැත්නම් රූපවාහිනියේ දකිද්දී මොන වගේ හැඟීමක් දෙන්නේ ඒක හරි විශේෂ කලාකරුවට හම් වෙන හරි අහිංසක මේ දැන්නේ සසන් දැන්නේමක් දැන් ඔයගොල්ලෝ හිතන්නේ අපිට එපා වෙලා දැන් අපේ හැම වෙලෙම සින්දු යනවා දැන් අවුරුදු 20ක් විතර සින්දු යනවා එහෙනම් දැන් ඕව ගානක් නැහැ නේ අපිට මේ තාම ආසයි තිනවා තාම මම වාහනේ යනකොට මගේ සින්දුවක් කරනවා මම වොලියුම් එක පොඩ්ඩක් වැඩි කරනවා ඒ සින්දු මම 15ක් අහලා තිනවා ඒත් අර මගේ නේ සින්දු ඒ නිසා ඒ ඉන්නේ ඒක මට තාම තියෙනවා මම ලියපු හැම සින්දුවකම මම ආදරේ ඒ නිසා මම මේ හැම සින්දුවක් ප්‍රචාර වෙනකොට සද්ද වැඩි කරලා අහනවා අනිත් අය කතා කරන්න කිව්වොත් මම නිශ්ශබ්දවත් වෙන්න කියලා අහන් ඉන්නවා අපි හිතමු ළමයි අහන අප්පච්චිට ওই සින්දුව අහලා එපා වෙලද ඔයාම ලියලා තියෙන කියලා නමුත් ඒ නිර්මාණ නැවත ප්‍රචාරය වෙනකොට තියෙන විඳින නිර්මාණ කරුවා විඳින තෘප්තිය ජීවිතේ කාටවත් ලබා ගන්න පුළුවන් නෑ නෙවෙයි දැන් අපි අන්තිමට නැත්තුවේ මේ ඔබතුමා සමන ගුවන් විදුලියේ වැඩ කිරීමට යෑම දැන් සමන ගුවන් විදුලියේ වැඩ කරන ගමන්ම ඔබතුමා කොහොමද මේ ගීපද රචනයට යොමු වුණේ මොකද ඔබතුමා ජනමාධ්‍යයක් විදිහට ජනමාධ්‍යවේදියෙක් විදිහට වැඩ කරලා ඉවර වෙලා ඇයි මේ ගීපද රචනයට යොමු වුණේ මාධ්‍යවේදියට හරි ළඟයි මේ ඒ ගීපද රචනාව කියන එක මම හිතන්නේ ඒකට හේතුව මේ අපිට හැම වෙලෙම හැසිරෙන්න වෙන්නේ ගීතයත් එක්කනේ විශේෂයෙන් මං ගුවන් විදුලි මාධ්‍ය ඉන්නකොට මේ අපිට ගීත දහස් ගානක් අහන්න වෙනවා. එතකොට අපි නිරන්තරයෙන්ම ගීතවල රසිකයෙක් බවට පත් වෙනවා. ඒ ගීතවල රසිකයෙක් වෙනවා අපි. එතකොට අපිට නිර්මාණකරුවන් මුණ ගැහෙනවා. ගීත රචකයින් එක්ක සාකච්ඡා සම්මුඛ සාකච්ඡා පවත්වන්න හම්බ වෙනවා. මේ නිසා මං කුඩා කාලේදම ලිව්ව කෙනෙක්, කවි ලිව්ව කෙනෙක් හැටියට මට පොඩි පුට්ටක් ට්‍රාන්ස්ෆර් වෙන්න විතරයි තිබ්බේ මම ගීත ලියන්න පටන් ගත්තා. අලුත් එහැකින් බැලීම තමයි මගේ හරි වැදගත් වෙන්නේ. අලුත් වචන වලින් සිටීම අලුත් වචන අලුත් හැඩතල විඳින්න පුළුවන් මිනිහෙකුට ඒවා සමාජගත කරන්නත් හරි ලේසි නෝ. මිනිස්සු ටග්ගාල ඒවා හරි පිළිගන්නවා ආසාවෙන්. ඒ නිසා මට හිතෙන මම ලියපු වචන වෙනස්. ඒ නිසා ගුවන් විදුලියේ ඉන්නකොටම මට ජනප්‍රිය ගීත රචකයෙක් බවට පත් වෙන්න පුළුවන්කම හම්බ වුණා. දැන් ඔබතුමාගේ ජීවිතයේදී ඔබතුමා රංගනයත් එක්ක විවිධ අත්දැකීම් වලට මුහුණ දීලා ඇති. ඒ අත්දැකීම් ආභාෂයේ මොනවද ඔබතුමාට මේ තරුණ ප්‍රජාවට දෙන්න පුළුවන් ආදර්ශ? ඔව් මම හිතනවා රංගනයේ විතරක් නෙමෙයි කලාවේ ඕනෑම අංගයකට ශ්‍රේෂ්ඨයකට මාධ්‍යයට පැමිණෙන ඔගොල්ලොන්ට ඇත්තරම මිනිසුන්ගේ පසුගිය මිනිසුන්ගේ ජීවිත කතා හරි වැදගත් වෙනවා. ඒ ජීවිත කතා කියවන්න අපේ රටේ හරි අඩුයි මේ
චරිතාපදාන හැබැයි ස්වයං චරිතාපදානත් අඩුයි නමුත් ඒ තියෙන ටික හරි කියවන්න ඊට අමතරව දැන් අන්තර්ජාල විකිපීඩියා වගේ දේවල් වලින් ඉක්මනටම තොරතුරු ආග්‍රහණය කරගන්න ඕගලන්ට පුළුවන්කම හින්දා ලෝකයේ වෙන චරිත ගැන හදාරන්න මොකද ඔයගොල්ලෝ ඔය ඔයගොල්ලන්ගේ પરම්පරාවේ සාහිත්‍යයෙන් ඈත් වෙච්ච අපි පළවෙනි પરම්පරාව ඒ කියන්නේ අපි තමයි මේ විද්‍යුත් එක් මේ ඩිජිටල් මීඩියායි කඩදාසි මාධ්‍යයි දෙක අතර තනි වෙච්ච අය අපි අපේ පරිබෙන තමයි ට්‍රාන්ස්ෆර් වෙන්නේ දැන් පුතාලා ඉන්නේ පුතාලට ආව අතට ආව එකපාරටම ඩිජිටල් ඔයාලා මං හිතන්නේ ගල්ලෑල් එක ගල් කූරුවලින් ලියලා තියනවා කියලා ඒකෙන් තොර ඕගොල්ලෝ ආවේ කෙලින්ම පැන්සල් පෑනින් පස්සේ ඕගොල්ලෝ ගත්තේ ටැබ් එක අද වෙනකොට ඕගොල්ලෝ සූම් තාක්ෂණේ ඉන්නේ එතකොට ඔයාලට හරි වැදගත් අර පරණ ලෝක සහෝ ශ්‍රී ලාංකිකෝ ආසියාතිකෝ වීර චරිත කියවන්නේ ආభాෂය මෙන්න මේ ඕනෑම ශ්‍රේෂ්ඨයෙකුට යන මිනිහෙකුට හරි වටිනවා ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙනුනොත් ඒක හරි වටිනවා හිස්ටරි ඒ කියන්නේ හිස්ටරි එක ඇනලයිස් කරලා ගත්තාම තමන්ගේ ශ්‍රේෂ්ඨේ දැන් මම හරි ආසයි මැක්සිම් ගෝර්කි හරි චෙකෝව් හරි මාටින් වික්‍රමසිංහ හරි නැත්තම් දොස්තෝස්කි හරි ඊට පස්සේ මෙහෙන් ආය ගත්තොත් එහෙම අපේ රටේ ජීබී සේනානායක හරි එහෙම කලාකරුවන්ගේ ජීවිත ගැන කියවන්න එයාලා කොහොමද මේවා කරේ මහගමසේකර කොහොමද මේ එච්චර සින්දු ලිව්වේ එයාගේ අත්දැකීම් මොනවද ප්‍රේම කීර්ති කොහොමද මේ සරලව මෙච්චර ගැඹුරු දේවල් ලිව්වේ වගේ ඒ ඉන්නේ අත්දැකීම් කියවන්න කියවපහම ආසාවක් ඇති වුණා ඉතින් ඒ නිසා මම හිතනවා එහෙම චරිත අභ්‍යාසය ඊළඟ තමයි සතත අභ්‍යාසය තමන් කරන වැඩේ හරි හොඳ පුහුණුවකින් මේ ලියන්න ඕන නම් භාෂාව දැනගන්නවා භාෂාව බින්දින්නත් භාෂාව දැනගන්න ඕන එහෙනම් භාෂාව නොදැන භාෂාව බින්දින්න ගියොත් ඒකෙත් පරි ප්‍රශ්නයක් තියෙනවා සංස්කෘතික රාමුවන් දැන සංස්කෘතික රාමුවන් පැන යන්න ඕනේ සංස්කෘතික රාමුවන් නොදැන පැන යන්න ගියාම වරදින්න පුළුවන් ඒ නිසා මම කියන්නේ හැම මගුලක්ම හොයන්න ගියාම හොඳයි හරි කුතුහලයක් තියෙන මිනිහෙක් වෙන්න ඕනේ කලාකරුවෙක් වුණා යාරියා හැම්බිලෙම විපාසෙන් ඉන්න ඕනේ මොකක් වෙයිද අරයා මොකද කරන්නේ පොඩි අර අපි ඕකට මේ වැරදියට ඔක් කරනවා කියලා ඕපාදූප හොයනවා කියලා එහෙම නෙවෙයි අපි ඕපාදූප නෙවෙයි හොයන්න ඕනේ මිනිස්සුන්ගේ තර්කානුකූල තොරතුරු සහ ශාස්ත්‍රීය පදනමේ දේවල් හදාරනවා නම් මේ කලාවයට එන්නත් කලාවේ රැඳෙන්නත් අමාරුවක් නැහැ ඔබ දැන් ඔබතුමා එක වෙලාවක කිව්වා ඔබතුමා එක්තරා ප්‍රසිද්ධ ආයතනයක අධ්‍යක්ෂකවරයෙක් විදිහට වැඩ කටයුතු වල නියලුණා කියලා දැන් අපි දන්නවා ඔබතුමා එක්තරා කාලයක මේ ගොයි ගීතයත් එක්ක ඒ වගේම ඒහා ගිය තවත් එක් එක් ආකාරي වැඩසටහන් එක්ක ගොවිකම කියන දේ බ්‍රෑන්ඩ් එකක් කරා මිනිස්සුන්ට මං ගොවියෙක් කියලා හඩනගා කියන්න පුළුවන් තත්ත්වයකට පත් කරා ඔබතුමාට කොහොමද මේ වගේ අදහස් ආවේ ඔබතුමා කොහොමද මේ විදිහේ ට්‍රෙන්ඩ් හදන්නේ මේ වගේ රැලි හදන්නේ ඒකත් එක හැදෑරීමක් දැන් කාලයක් තිස්සේ මම මගේ මාධ්‍ය විශේෂීකරණය කරගෙන තියෙනවානේ මම මීඩියා එකේ හැමදේම කරාට මගේ ස්පෙෂලායිස් එක තියෙන්නේ ස්පෙෂලායිසේෂන් එක තියෙන්නේ ඇග්‍රි මීඩියා නැත්නම් කෘෂිකර්ම නැත්නම් ග්‍රාමීය ගැමි මාධ්‍ය අපේ නැෂනලිටි ගැන කතා කරන ජාතිකත්වය ගැන කතා කරන දේවල් මම කරේ ඒ නිසා මට පුළුවන්කම ලැබුණා කෘෂි කර්ම වැඩසටහන් නොබලන කාලෙක කෘෂිකර්ම වැඩසටහන් මිනිස්සු බලන්නේ නැති රෝරින් කියපු කාලෙක ඒකට හොඳ උත්තරයක් දෙන්න කමත වගේ වැඩසටහන් වලදී බොහොම ප්‍රේක්ෂක සංඛ්‍යාව බලපු ජනප්‍රිය වැඩසටහන් ගණයට එකතු වෙච්ච හොඳම වැඩසටහන් හැටියට සම්මාන ලැබන වැඩසටහන් කරන්න පුළුවන් වුණා ඒකට මම වෙනවත් මාර්ගයක් හොයාගත්තා ඒ මාර්ගය හොයාගත්තෙම අර මම කිව්වා මගේ කුඩා කාලේ තිබ්බ මගේ හැදියාවේ ගමේ ගොඩේ මිනිස්සු දැකලා ගොවියොත් එක්ක ඉඳලා ඇලේ කුලේ දුවලා ඇලේ පැනලා හිටියු නිසා මම ඔවුන්ගේ හෘද සාක්ෂිය හොඳට අඳුරනවා ඒ නිසා මට ඒගොල්ලෝ ඒවට එබී බලන්න හරි ලේසි ඒ නිසා පර්යේෂණ ග්‍රන්ථ කියවන්න ඕනකමක් තිබ්බේ නැහැ මට අපේ රටේ ගොවියෙක් අඳුරගන්න හැබැයි විද්‍යාව මම කෘෂිකර්ම විශ්වවිද්‍යාලයෙන් ඉන්න අපේ ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් අසා දැනගත්තා මිනිස්සු හදාරන එක මම මුලින්ම කරගෙන ආපු හින්දා මට ගොවියන් ගැන විශේෂයෙන් හදාරන්න ඕනේ නැහැ. ඒ නිසා මට කෘෂිකර්මයේ කෙරේ හරි කැක්කුමක් තිබ්බා. මට කවදා හරි මේ අහිංසක ගොවියන් අපිට කන්න දෙන්නේ මේ රටේම ප්‍රධාන පුරවැසියන් වුන්. හැබැයි වුන් අන්ත දුප්පත් දුක් විඳින ජනතාවක්. තාමත් එහෙමයි. ඒ අයට සරණ වීම සඳහා මම වුන් වෙනුවෙන් තමයි ගොඩක් නිර්මාණ සහ මාධ්‍ය
විප්ලවකාරී. ඒ නිසා එක එක්තරා ස්ථානවල එනකොට තරුණ පිරිස් කෘෂිකර්මයේ හැර යන කාලයක නැවත තරුණයන් කෘෂිකර්මයේ දෙසට ඇද්ද ගන්න මට ඇතුළු මම පුද්ගලිකව මම කියනනේ අපේ මේ කාර්යභාරයට එක්වෙච්ච හැමෝටම පුළුවන්. ඉතින් ඒ නිසා මම ගොවියාව ඉහළ තලයක තිබ්බා. ගොවියා නිකන් බුලත් తిර කාපු අඹුඩ ඇඳගත්ත නිකන් අහිංසක පව් අනේ කියන සයිස් එකනේ තිබ්බේ. එහෙම නෑ ගොවියා කියන්නේ හරි ආඩම්බර. ගොවියා කියන්නේ හොඳ දැනුමක් තියෙන මොඩර්න් ට්‍රැඩිෂනල් එක වුණත් හරි මොඩර්න් විදිහට යූස් කරන තරුණ පරම්පරාවක් මම නිර්මාණය කළා ඔය ශූර ගොවියා වැනි වැඩසටහන් වලින්. එතකොට ඒකට තමයි ඔය ගොවි ගීතය නිර්මාණය වෙන්නේ. එතකොට ඒකෙදි ඉරාජ්, බාතිය, සන්තෝෂ්, දයන්ත, සචිත් පීරිස්, ඉරෝෂා විරාජිනී, අතුල අධිකාරී, රෝහණ බැද්දගේ ආදී මේ ලොකු පරාසයක් තියෙන ආටිසා ඒ ගීතය සඳහා සම්බන්ධ කරගත්තා. ඉතින් ඒක හරි ජනප්‍රිය වුණා. ගොවියන් ගැන ගීතයක් රස ඍෂි ගීයක නම්ම වන්නුනා ලංකාවේ පළවෙනි වතාවට. ඊට පස්සේ ඒක සුමති සම්මාන උළෙලේ හොඳම මියුසික් වීඩියෝ එක බවට පත් වුණා. දෙරණ මියුසික් වීඩියෝ ඕඩ් එකේ ඒක දෙමළ සහ සිංහල දෙකම සම්මානෙට පත් වුණා. එන්නේ එහෙම ට්‍රෙන්ඩ් එකක් හදන්න මට පුළුවන් වුණේ මං අර බිම පය ගහලා හිටමු මගේ බේස් එක. කහට ගස් දීලිය නැත්තම් නුවර කලාවිය ඒ ගොවි මිනිස්සුන්ගේ හදවත් හොඳට අඳුරගත්ත නිසා ඒකත් එක මං ජීවත් වෙච්ච නිසා. දැන් ඔබතුමාගේ අතීතෙන් අපි එමු දැන් වර්තමාන. කොහොමද කොවිඩ් එක වර්තමාන ජීවිතය ඔබතුමාට කලාකාරෙක් විදිහට? ඔව් ඇත්තටම ඉතින් මම මගේ සමහර ව්‍යාපාර කටයුතු මම පොඩි ආහාර පිළිබඳ ව්‍යාපාරයක නියලුණා. ඔබ කවුරුත් දන්නවා රාළ භෝජන කියන්නේ පළතුරු හොඳ ෆ්‍රෙෂ් ෆෘට් එකක් සහ ගැමි ආහාර පිළිබඳ බ්‍රෑන්ඩ් එකක් මම හදාගෙන එනකොටම තමයි ඔය කොවිඩ් ඉස්සලම බෝම්බේ පිපුරුවා. ඒ කියල අවුරුද්දක් ගියේ නැහැ කොවිඩ් ප්‍රශ්නේ ආවා. ඉතින් ඒ කොවිඩ් රැල්ලත් එක්ක ඒ ව්‍යාපාරය එහෙම කඩා වැටුණා. මීඩියා බිස්නස් එකෙත් දැන් අවුරුදු දෙකක් විතර අපි තාමාවරි මොකද අපි ආදෙන් වැඩ කරන සේවකයෝ ඉන්නවා, යාන වාහන ගත්තේ තියෙනවා, බඩු තියෙනවා, ඔෆිස් තියෙනවා. මේවා කොහොමද මේන්ටේන් වෙන්නේ කියන ගැටලුව අපිට තිබුණා. නමුත් අපි දරාගෙන ඉන්නවා තාමත්. හැබැයි දැන් අපි හිමින් යම් යම් වැඩසටහන් පටන් අරගෙන තියෙනවා. රෝගත කිරීම වලට අවසර තියෙනවා. ඒ නිසා දැන් ටිකක් අර බිස්නස් කියන්නේ මීඩියා ජොබ්ස් නැවත ටෙන්ඩර් කළා අපෝ අපිට ලබා දෙන ආයතන තියෙනවා. ඒ නිසා අපි ඒ වාර දැන් මේ දවස්වල ඒ ප්‍රොජෙක්ට් හදමින් තමයි ගාලේ ගත කරන්නේ. ඔව් දැන් ළඟදී අපිට ආරංචි වුණා මේ දුකත් එක්ක අලුත් බැඳීමක් මහවැලියට ඇති වුණා කියලා මම කලින් සඳහන් කරා වගේ. කොහොමද මේ දුකත් එක්ක තියෙන මේ අලුත් බැඳීම? මහා වැලියේ මම මීට මාසයකට පෙර එහි මාධ්‍ය ප්‍රධානී හැටියට වැඩ බාරගත්තා. ඉතින් මම කාලෙකින් මේ එහෙම ආයතනයක රැකියාව කරේ නැහැ. මං කිව්වා පෙර පුද්ගලික ආයතනයෙන් පස්සේ මම ස්වාධීනව මගේ කම්පැනි එක වැඩ කරේ. නමුත් දැන් ආපහු එහෙම ආරාධනයක් ආපුවාම මේක විශේෂ වැදගත් සංදිස්ථානයකදී ආයි විශේෂයෙන්ම රට කාබනිකකරණය කිරීමට සැරසෙන මොහොතක වගාව නැවත අලුත් විදිහකින් හිතන්න ඕනේ කාලෙක මහවැලිය වගේ විශාල එන්ටිටි එකක් ඒක. ලංකාවෙන් තුනක් එකක් පොදාලා හරි වැදගත්. දැන් ඔයගොල්ලෝ කවදා හරි ඇවිදින්න ඕන වුණොත් මහවැලි කලාප වල ඇවිදින්න හරි ලස්සන ඩෑම් තියෙන දඟ ලස්සනට ගලන මහා ජීවිත ලක්ෂ 15ක් මිනිස්සු ජීවත් වෙන කලාපයක් තමයි මහවැලිය. කියන්නේ ඕගොල්ලෝ ඊශ්‍රායලයට ගියොත් ඊශ්‍රායලයේ සයිස්මයි මහවැලි කලාප මහවැලි බවුන්ඩරි එක. එතකොට ගැන් ලංකාවෙන් තුන ඉතින් භූමියක් ඒක සංවර්ධනය කරොත් මම හිතන ලංකාවට කිසිම දවසක කෑම බීම අඩුපාඩු ඇති වෙන්නේ සියලුම දේවල් ස්වයං පෝෂිත කරන්න පුළුවන් හොඳම තැන මහවැලි නිසා. මම මහවැලි ප්‍රධානී පදවි බාර අරගෙන දැන් එහි මම ඇති කරමින් මගේ වැඩ පිළිවෙල නිර්මාණය කරගෙන කියන්න පුළුවන් උසස්ම නම ඒක. අම්මාට පස්සෙ අපිට ආයෙ නමක් නැහෙනේ. අම්මාට වඩා ඉහළ කෙනෙක් නැහෙනේ. ඒ නිසා අම්මා මහවැලි අම්මා කිව්වට පස්සේ ඒක තමයි ලංකාවේ තියෙන වටිනාම සම්පත. ඒ නිසා මහවැලියේ මහවැලි ජීවිත මහවැලියේ හොඳ නරක ජනතාවට පත් කරන එක තමයි මගේ වාක්‍යය. මම ඒ වාක්‍යය තමයි දැන් මහවැලිය සමග මහවැලි අධිකාරිය සමග කටයුතු කරමින් ඉන්නේ. ඔව් ඔබතුමාගේ කලාකාමීත්වය කොහොමද කියනවනම් දැන් ඔබතුමා මේ ඉන්නේ රූගත කරන පරිශ්‍රයක දැන් ඇවිල්ලා අපිත් එක්ක මේ
සමුග සාකච්ඡාවට එකතු වෙන්නේ තොන්චිල්ලාවක් උඩ ඉඳගෙන මම නිවැරදි නම් දැන් ඔබතුමාගේ මේ කලාකාමී හැකියාවන් මම හරි ආසයි මම හරි ආසයි වංචිලපදින්න දැන් මම කියන්න අදහස් කරේ ඔබතුමාගේ මේ කලාකාමී හැකියාවන් අගය කරන්න අවස්ථා කිහිපයකම සම්මාන උළෙල වල වල සම්මානයට පාත්‍ර වෙලා තියෙනවා ඒ ගැන කෙටි සදහනක් කරොත් සමහරවිට රාජකාරී වසන්ත දුක්ගන්නාරාල මහතා ඔබට අපිව ඇහෙනවද? ඔව් අපේ ප්‍රේක්ෂකාගාරයට මේකම මතක් කරන්න ඕනේ ඔබ සියලු දෙනාටම වසන්ත දුක්ගන්නාරාල මහත්මයාගෙන් යම් කිසි හෝ ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් chat box එකට යොමු කරන්න කියලා එහෙම නැත්නම් අපේ WhatsApp අංකයට යොමු කරන්න කියලා. ඔව් නැවතත් වසන්ත දුක්ගන්නාරාල මහතා අපිත් එක්ක එකතු වෙනවා. ඔබතුමාට මම කලින් සඳහන් කර ප්‍රශ්නේ ඇහුණාද? නැත්නම් නෑ සමායි ලාප් කියන්න. හරි. දැන් මම ඔබතුමාට යොමු කළ ප්‍රශ්නේ තමයි දැන් මේ කලාකාමීත්වයත් එක්කම වසන්ත දුක්ගන්නාරාල කියන චරිතයේ අවස්ථා කිහිපයකම සම්මාන උළෙලවල වල සම්මානයට පාත්‍ර වෙලා තියෙනවා. මේ සම්මාන ගැන කෙටි විස්තරයක් කරොත්. ඔව් මම හිතන්නේ මුල්ම කාලයේ නාට්‍යකරුවෙක් හැටියට මම වේදිකා නාට්‍ය සඳහා මගේ වේදිකා නාට්‍ය හොඳම රචනය අධ්‍යක්ෂණය රංගනය කියන හැම ශ්‍රේෂ්ඨකම වගේ මට සම්මාන හම්බෙලා තියෙනවා. ඊපස්සු ගත්තාම රාජ්‍ය මට්ටමේ යවුණ සම්මාන මට්ටමේ ඊට පස්සේ රාජ්‍ය මට්ටමේ උත් සම්මානයට පාත්‍ර වෙන අතර විශේෂයෙන්ම මේ මම ජනප්‍රියම ගීත රචකයා බවට පත් වෙනවා ලංකාවේ එක්තරා වර්ෂයක. ඔය මාදේශන් නෙත්නෝපියා බලාපු හිතුමතේ ගීතය රොමේෂ්ගේ ඒකේ වසරේ ජනප්‍රියම ගීතය වෙනවා විශේෂයෙන්ම ජනප්‍රියම ගීත රචකයා බවට පත් වෙනවා. ඊට පස්සේ සම්මාන සුමති සම්මාන උල්ලේ මා අධ්‍යක්ෂණය කළ ශූරගොවියා වැඩසටහන හොඳම වසරේ හොඳම වැඩසටහන හැටියට සම්මානයට පාත් වෙනවා. කමත හොඳම වසරේ හොඳම සම්මානය හැටියට කමතත් පාත්‍ර වුණා. ඊට පස්සේ ගොවි ගීතය සිංහල ගොවි ගීතය සුමති සම්මාන වලින් හොඳම සම්මානය හිමිනවා. ඊට පස්සේ ගොවි ගීතය දෙරණ සංගීත සම්මාන වල මියුසික් අවාර්ඩ්ස් වලත් බෙස්ට් මියුසික් වීඩියෝ ඔෆ් ද ඉයර් වෙනවා. ඒක දෙමළ ගීතයත් ඔය දෙකේම සම්මානයට පාත්‍ර වෙනවා. ඊට අමතරව ඊට පස්සේ මම මනුස්සකම කියන ව්‍යාපෘතිය මම කිව්වල පුද්ගලික ආයතනයක් සමඟ මම සිද්ධ කරපු CIC මනුස්සකම කියන CSR ප්‍රොජෙක්ට් එක ලංකාවේ Chamber of Commerce නැත්නම් ලංකාවේ හොඳම CSR ප්‍රොජෙක්ට් එක හැටියට අවෝඩ් දෙලා ඊට පස්සේ ආසියාවේ හොඳම CSR අවෝඩ් එක හැටියට ඔව් ප්‍රොජෙක්ට් එක හැටියට අපි සිංගප්පූරුවේ සම්මාන හම්බ වෙනවා. අපේලා සම්මාන හිමි කර ගන්නවා වගේ වගේ වගේ. අපි ගීතේ නිර්මාණය කරේ මම ගීතේ නිර්මාණය කරේ මම යුද්ධය අවසන් වෙන්නට පෙර කාලයේදී ඒකත් සුමති සම්මාන ඔල්ලේ සම්මානයට පාත්‍ර වෙනවා. ඒ වගේ තමයි සම්මාන මතක තියෙන ඒවා. ගොඩක් තියෙන පුරවලා සේනු පුතන් නම් ඇවිල්ලා තියෙනවා අපේ ගෙදර අර ලොකු කබඩයක් තියෙනවා. දැන් ඔබතුමාගේ ගීතයක් මේ ළඟකදී අන්තර්ජාතික මට්ටමින් ප්‍රසිද්ධ වෙනවා ආඩම්බරයි බැලුවනම් ගීතය. ඔබතුමාට ඒක ගැන මොකද හිතන්නේ? ඒක වැදගත්කම තියෙන්නේ සිංහලෙන්මනේ ප්‍රසිද්ධ වෙන්නේ. දැන් සාමාන්‍ය මියුසික් දැන් සංගීතේනේ අපි කියන්නේ ලෝක භාෂාවක් කියලා විශ්ව භාෂාවක් කියලා. හැබැයි මේක සිංහල වචනෙම
විවිධ ජාතීන් ලක්ෂ ගාණක් ඒගොල්ලන්ගේ ජපන් ඉංග්‍රීසි හැම භාෂාවකම අය ගායනා කරනකොට මේ මට ලොකු ආසාවක් ඇති වුණා. එහෙම වෙලා නෑනේ දැන් මගේ ගීත රට ගිහිල්ලා තිබ්බට සුමනී මියුසික් වලට එහෙම ගිහිල්ලා තිබ්බට මේ එහෙම කවුරුත් ගායනා කරන විදේශිකයෙක් ගායනා කරලා නෑ. හැබැයි අපේ ගීත වෙනස් භාෂාවලින් ගායනා කරලා තියෙනවා. මේකනේ සිංහලෙන් මම ලියව වචනම ගායනා කිරීම ගැන මට ලොකු සතුටක් ඇති වෙනවා. ඔව් දැන් ඔබතුමාගෙන් අහුවොත් මෙහෙම ඔබතුමා වඩාත් කැමති මේ දුකා කියන චරිතේ මොන වගේ පුද්ගලෙක්ද මොන වගේ ශ්‍රේෂ්ඨ වලින් වැඩ කටයුතු වල නියැලෙන පුද්ගලෙක් කියලා අර්ථ දක්වන්නේ? ඔව් මම ඇත්තටම මට විශේෂ ගන්නවත් තියෙන හැම ශ්‍රේෂ්ඨයෙක්ම මම ආදරෙයි. හැබැයි මං කියන්නේ මේ දුකා කියන මේ සැහැල්ලු මිනිසා ට තමයි මම හැමදේම ආස මට සැහැල්ලු මම හැම වෙලෙම තියා ගන්න ඕනේ මට. නැත්තම් මේ අපේ මේ ටීම් එක සද්ද කරන අය නෝනේ. මම රියසල් නවත්තලා ඉඳලා ඒගොල්ලෝ ක්‍රිකට් ගහනවා. අද dancing practice මේ run මල් මල් සාරේ සින්දේ music video එකට. එතකොට මම කියන්නේ මම එහෙම සැහැල්ලු සරල මිනිහෙක් කියලා පිළිගන්නවට තමයි මම හරි ආස. ගම්මකට කොහේ ගියත් මාව නිකන් ආදරෙන් මහත්යානේ ගෙදරට ගොඩ වෙන්න කියලා මේ පුතේ එන්න කියලා ඕනෑම අම්මා තාත්තා කෙනෙක් මාව ගෙපිලෙන් ඇතුළට ගන්නවා. ඒක තමයි මම තාමත් ආස. මම ඊට වඩා බර වෙන්න කැමති නෑ ජීවිතේ. මොන යාන වාහන ගෙවල් දොරවල් තිබ්බත් ඊට වඩා බර වුණාම මේක හරි කරදරයක්. ඔව් මේ දැන් ඔබතුමා මල් මල් සාරිය කියලා කිව්වම තමයි මතක් කරන්න උම්මනයි කියලා අපිට මට දැන් මතක් වුණේ. මේ මල් මල් සාරිය ගීතයේ වර්තමානයේදී මේ බොහොමයක් දිනාගේ හද ආදරේ දිනා ගන්නවා. ඔබතුමාට මොකද්ද මේ ප්‍රකාශ කරන්න තියෙන්නේ? මොකද ඔබතුමා මේ මල් මල් සාරිය ගීපද රචනයේ සිදු කළේ ඔබතුමාගේ පුතා නැත්නම් සදලිදු දුක්ගන්නාරාලයන්ට කියලා නොදැන. මොකද ඔබතුමාට කියන්න තියෙන්නේ මේ මල් මල් සාරිය ගැන? ඔහුනේ යාලා මාව සර්ප්‍රයිස් කරා. ඒ කියන්නේ පුතාට සින්දුවල් කියලා දෙන්න කිව්වට මගේ අතේ ගොඩාක් කල් යනකම් සිද්ධු වුණේ නැහැ. අර හැම වෙලෙම තියෙනවානේ වඩුවයි ගෙදර පුතුව නැහැ කියන වගේ. ඒ නිසා මට ඉස්සෙල්ලා අම්මයි පුතාටයි අම්මයි පුතයි දුවයි නංගි උත්සාහ වෙලා මේ මොකද්ද ප්ලෑන් එකක් ගැහුවා. ඒකට සහන් රංගලත් එකතු වුණා. එකතු වෙලා මට සහන් ට්‍රැක් එකක් එව්වා. මේ මචං මේ අවුරුදු 18 කතර කොල්ලෙකුට සිංදුවක් හොඳ ලව් සොන් එකක් වුණේ කියලා ට්‍රැක් එක හරි ලස්සනයි මම ලිව්වා. ලියලා ඉතින් ට්‍රැක් එකත් ඇරේ. ඊට පස්සේ මගෙන් පේමන්ට්ස් උත් අහලා තිබ්බා. මං කිව්වා බල්ලා අපි කතා කරමු මට ඉතින් එහෙම කියන්න බෑ වාට කියලා. පස්සේ දවසක මං සිරසේ වැඩසටහනක ඉන්නකොට එකපාරටම පුතා මේ ගීතය ගායනා කරගෙන එනවා. ඒ දාට මම හිතුවා මට හරි අඬුණා. මම හිතන්නේ වීඩියෝ ක්ලිප් එක උගල කොම් බල්ලා ඇති ඒක මචං 2 මිලියන් විතර බැලුවා. ඉතින් මං හරි සංවේදී වුණා පුතා මට කියලා සිංහල ලියවා ගන්න එච්චර කරදර නානේ කියන දුක මට ඇති වුණා. හැබැයි හරි සන්තෝෂයි ගීතේ දැන් වීඩියෝ නැතුවත් බොහොම ජනප්‍රිය වෙලා තියෙනවා මං හිතන්නේ. ඒකටත් ඔය කියන්නේ dancing covers එහෙම සිය ගානක් හදලා තියෙනවා මං දැක්ක. ඒ නිසා මට හිතුණා පුතාට මේ දැන් COVID තත්ත්වය උඩ වුණත් ඒ ආරක්ෂක දේවල් එක වීඩියෝ එක ෂූට් කරන්න ඕනේ කියලා. ඒකේ මේ පුපුර රිසර්ස් අතර තමයි ඔයගොල්ලෝ තේරුම් ගන්න. ඔව්. දැන් අවුරුදු 50ක කාලයක් ඔබතුමාගේ ජීවිත ගමනේ ඇවිල්ලා තියෙනවා. ඔබ ඒ දිහා ආපහු හැරිලා බැලුවහම ඔබට මොකද හිතෙන්නේ? මම හිතනවා මම හැමදේ මම ලද දේන් සතුට වෙන මිනිහ නිසා මම තෘප්තිමත් ඇත්තටම. මම කරපු ව්‍යාපෘති හැම එකක්ම පාහේ සාර්ථක වුණා. අසාර්ථකව තිබ්බා. නමුත් ඒ අසාර්ථකවට වඩා මගේ ජීවිතේ මම කැප කළා තියෙනවා. එක්තරා කාලයක් විශ්වවිද්‍යාලයේ එක්තරා කාලයක් කෘෂි ව්‍යාපාරය වලට කියන්නේ කෘෂි කර්මාන්තී මාධ්‍ය වෙනුවෙන් කියන්නේ අපි කමත වගේ ප්‍රොජෙක්ට් ඊට පස්සේ ගම්බාරි වගේ ව්‍යාපෘතියකට ඊට පස්සේ ෂූරු ගොයම මොදාසික අර දැන් අවුරුදු 5 6 මගේ සෙක්ටර්ස් වලට කඩලා ගත්තොත් අද වෙනකොට මට දැන් මහා විනය වෙනුවෙන් කැප වෙනවා මම ඒ වගේ මගේ ප්‍රොජෙක්ට් මම කියන්නේ ලයිෆ් ප්‍රොජෙක්ට් හැටියට මම හැමදාම අරගෙන වැඩ කරලා තියෙන නිසා මම ඒවා මේ රටට ලැබිලා තියෙනවා මේ රට ඒවා විඳිනවා කියලා මම දන්නවා. ඒ නිසා ගීත රචකයෙක් හැටියට වෙනම එකක් ඒ නිසා මම සතුටින් තමයි ඉන්නේ මගේ ජීවිත කාලය ගැන. ඔව් දැන් අපි ප්‍රේක්ෂකාගාරින් යොමු වෙලා තියෙන ප්‍රශ්න දිහාට බලුවොත් ඩොනල් එහෙලා තියෙනවා මෙන්න මේ වගේ ප්‍රශ්නයක්. බ්‍රෑන්ඩ් එකක් වෙන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් තිබුණා. අර ඔව් මම කියන්නේ
පුළුවන් නම් පුතාලා ඇත්තටම අර පොත කියවන එක තියෙනවා හවුතු يعني කොහොමද බ්‍රෑන්ඩ් වෙන්නේ කියන එක දුකා ඇස බ්‍රෑන්ඩ් කියන චැප්ටර් එකේම තියෙනවා ඒක ඒගොල්ලෝ රිසර්ච් කරලා තියෙනවා කොහොමද අපි පොසිෂන් වෙන්නේ කොහොමද බ්‍රෑන්ඩ් එකක් වෙන්න ඉස්සලා ඒකට අපි සූක්ෂම විදිහට නැත්නම් අපි ස්ට්‍රැටජිකලි කොහොමද ප්ලෑන් කරන්නේ සමහර දේවල් සිංහට එක්තරා ප්‍රතිශතයක් අහඹු ලෙස ලැබෙනවා අනිත් ටික අපි හදා ගන්න ඕන ඒවා තියෙනවා ඒ හදාගත්ත ඒවත් මදි වුණොත් එහෙම අවටින් ඈඳන දේවල් තියෙනවා ඒ බ්‍රෑන්ඩ් එකක් අපි පොසිෂන් කරනවා ඊට පස්සේ අපි බ්‍රෑන්ඩ් ඒක ඒක කොතනද තියන්න ඕනේ කියලා හොඳ භාණ්ඩයක් හදලා තියෙන තැන වැරදුනොත් එහෙම ඒත් ප්‍රශ්නයක් වෙනවා ඒකෙන් සම්ප්‍රදායික ලෙස මිතනවා නේද වංගෙඩියක් තියන්න ඕන තියෙන තැනක් තියෙනවානේ වංගෙඩියයි මෝල් ගහයි හැබැයි වංගෙඩියයි මෝල් ගහයි ස්ටෝප් එක තියන්නත් බැරි කමක් නැහැ ඒක වෙන ආර්ට් එකක් එතකොට ඒ බෑන්ඩින්ග් ඇන් පොසිෂනින් මොඩර්න් ඒ ඒ මම කියනවා ඔයගොල්ලෝ මාකටිං ඉගෙන ගන්න ඒ මාකටිං වල උගන්නන විදිහකුත් තියෙනවා how to make a brand නැත්නම් how to brand a brand how to place a brand how to position the brand කියලා වගේ අපි ඉගෙන ගත්ත විෂයන් හැබැයි විෂයන් ඉගෙන ගත්තට මේ ඇවිල්ලා පාරේ බහැලා වැඩ කරන්න ගියාම තව ටිකක් ප්‍රායෝගික තත්ත්වෙට හදාරපුවාම එහෙම පොසිෂන් වෙන්න හරියට ලේසි ඒකට තියෙන උපක්‍රම ඒ බ්‍රෑන්ඩ් එකේ මට මේ වෙලාවේ කොහොම කියන්න බැරි වෙයි තමන් බ්‍රෑන්ඩ් එකක් වීමටත් තව බ්‍රෑන්ඩ් එකක් හැදීමටත් ඒ බ්‍රෑන්ඩින් ගුණ ඔලුවෙන් වටහා ගන්න ඕනේ දැන් මට මගේ පුතාව බ්‍රෑන්ඩ් එකක් බවට පත් කරන්න ඕන නම් එයාගේ මම බලන්න ඕනේ පුතේ අරක් කරන්න එපා මේ කරන්න එපා කියලා කියන්න සිද්ධ වෙනවා මට සමහර වෙලාවට දැන් අපි හිතමු සමහර වෙලාවට සමහර කැරක්ටර්ස් TikTok කරොත් එහෙම මේ වැඩේ නතර වෙන්න පුළුවන්. සමහර අය TikTok වලින්ම තමයි යන්න පුළුවන්. සමහර ගමන් කරන වැඩේ අනුව තමන් පෙනී සිටින්නේ මොනවද? මම සමන්ගේ අඳින ඇඳුම කොහමද? කොණ්ඩේ කොහමද? කතා කරන්නේ කොහමද කියනවා පවා මේ වැඩේට හරි වැදගත් වෙනවා. ඔය කෙටියෙන් කියවමනේ අහෙම් මෙහෙම් කියෝ විශයක්. දැන් මනුලගේ මෙහෙම ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා. කොහොමද රඟපාන්නේ සර්? කොහොමද ඇත්තටම රඟපාන්නේ? රඟපානවා කියන්නේ ඇත්තටම වහාවයක් පිරික්ෂණය කිරීම විඳ ගැනීම. මේ අපි කරන්නේ රඟපෑමක් නෙවෙයි. මෙච්චර මේ බිසි වෙලාවක එන ෂෙඩියුල් එකක මම හරි සතුටින් ඔයගොල්ලෝ කතා කරනවානේ. හරි එන ගිනිපත් වෙනවා. ඒත් ඉතින් ඒක තමයි රඟපෑම. ඒක මේ ස්වභාවය ක්‍රියාවක් නැත්නම් කැමරාවක් කරා නැත්නම් වේදිකාවක් මත ඉඳන් කිරීම තමයි රඟපානවා කියන්නේ. ඒක අපි ඉගෙන ගත්තාම ලෝයිති සතර අභිනය ඉගෙනගෙන එහෙම එන්න තියෙනවා. නාට්‍ය රංග කලාවේ අපිට රංගනය උගන්වන විදිය. එතකොට ඒකේ විවිධ ගණයේ රංගන හැකියාවන් තියෙනවා. මං කියන්නේ හැම දෙයකින්ම සන්නද්ධ වුණාම ගායනය රංගනය නර්තනය වගේ දේවල් හැම දෙයක්ම පිරිපින්නුනාම ඕනෑම කෙනෙකුට පුළුවන් වෙනවා වේදිකාවද තමන් ඉදිරියේ තියෙන කැමරාවද ප්‍රේක්ෂකයාද කියලා බලන්න නැතුව රංගනය දෙන්න. මේවා මං කියන්නේ ඒවා පුළුල් විෂයන්. කර්මද්දවට අධ්‍යයනය කිරීම තමයි ඉතාලි දෙකත් රංගනය කියන එක. ඔව් අවිෂ්කාපෙන් ප්‍රශ්නයක් අහලා තිනවා. කොහොමද සර් මෙන්න මේ වගේ රචනා අදහස් ඔබගේ ඔළුවට එන්නේ කියලා? සමාජ කියවීමයි පොත්පත කියවීමයි. දැන් අපිට රුසියානු සාහිත්‍යය ඉතා ගොඩාක් කියන්න හම්බුණා ඒ කාලේ. ඊට අමතරව මගේ ගැමියෝ මගේ ගොඩාක් මගේ මිත්‍ර ඥාති ඔක්කොම ඉන්නේ මේ ගැමි අහිංසක ගැමි ඔවුන්ගේ ජන කවි ජන ශ්‍රුතිය ජන කතා මට ගොඩාක් බලපෑවා. ඒ නිසා වෙන්නේ නැති මම රන් කුරහන් මල වගේ ගීත. හැබැයි මං ඒවා අර ගැමියාගේ ඒවා ගැමි විදිහට නෙමෙයි භාවිතා කරේ. ඒවා අර මොඩර්න් සංකල්ප වලට යූස් කරේ. මල් පැන් පොදක් ඉනිත්තක් වගේ නිසින්නා වගේ ඔබේ ආදරේ ලියවුනේ කොහොමද කියලා මම පුදුම වෙනවා. අපේ පස්සයල බලවා මේ මම මට ඒක නිකන් පිරිත් පිරිතේ තියෙන සමහර දේවල් වලින් ආවදු කියලා හිතෙනවා. ඒ කියන්නේ සමහර ජන මූලාශ්‍ර තියෙනවා අපිට නොදැන අපේ ඇඟේ තියෙනවා. ඒ ඒ ප්‍රාදේශිකයන්ට තියෙනවා. දැන් උත මේ තන ඉන්නවා ගාල්ලේ දකුණේ එයාට තියෙන එකයි දැන් මම නුඩයි තියෙන එක ඇස ඇතුලේ තියෙන දේ හරි වෙනස්. ඒ කලාපවල ආවිනිකත්ව තියෙනවා. ඒ ආවිනිකත්ව එළියට පයින්න නිර්මාණ කරන්නේ හොර වුණාම මම නිර්මාණය මම සින්දු දැන් 500 600ක් විතර ලියලා තියෙනවා. ඒ සින්දු 600 ඇතුළේ තියෙන වචන විවිධයි.
ඒවා හොයා ගැනීම සඳහා භාෂාව අවශ්‍යයි. සංකල්ප සඳහා වෙනත් නිර්මාණවල ආභාෂය අවශ්‍ය වෙනවා. ඊට පස්සේ තමයි out of the box play කිරීම. කියන්නේ පොටුවෙන් පිටත වැඩ කිරීමේ හැකියාව සහ නිර්භයකම. දැන් කංසා වගේ ගීතයක් ලියනකොට මට ස්වයං සංස්කරණයක් කරා නම් එහෙම සින්දුව ලියවෙන්නේ නැහැ. අයියෝ මට මේකෙන් අප්සෙට් වෙයි මිනිස්සු බනේ කියලා එහෙම බෑ. මම ලියන ගමන් හරියට දැනගෙන ලියන්න ඕන හැබැයි. සොකර කියන්නේ අපේ සාහිත්‍යේන ගැමි නාටක කලාවේන චරිතයක් සහ ඒ කංසා කියන්නේ ඒ හේන අනුවිෂයක්. ඒතර මම සොකරි නාට්‍ය පිළිවෙල මගේ මාස්ටර්ස් එකට මම හදාරලා තියෙනවා. එතකොට මම ඒකන බය නැතුව ලියන්න පුළුවන් වුණා මට. සාහේ විද්‍යාව දැනගත්තට වැඩක් නැහැ. ආර්ට් එකක් දැනගන්න ඕනේ. එන්නේ එක ටිකක් රස කරලත් නිර්මාණය කරන්න මට හැකි වුණා. ඒ වගේ විශේෂ විශේෂයට. ගොවි ගීතය ලියද්දි ඒක වෙන එකක්. මේ දියකට පහනක අරුම පසක් කොට අප්පච්චිලා ගියා. ඒ දියකට පහන කියන්නේ මොකද්ද කියලා තමයි මට ගොඩාක් අය ගීත ගැන කතා කරද්දි ඊළඟ පරම්පරාව ඇහුවේ. ඉතින් ඒ වගේ ඒවා මට එන්නේ ගමෙන්. අපි දියකට පහන කියලා කිව්වේ වැවේ වතුර ප්‍රමාණය වහින කණුවට. වැවේ ගහලා තියෙනවා මේ දිරන්නේ නැති කණුවක්. හොඳ බුරු තරටුවක්. ඒකේ මෙහෙම අඩි මාක් කරලා තියෙනවා. ඒතර වැවේ වතුර පිරුණාම මිනිස්සු දන්නවා අන්න අඩි 8ක් තියෙනවා 10ක් තියෙනවා කියලා. අන්න ඒක තමයි දියකට පහන කියන්නේ. එන්නේ වගේ ගැමි සංස්කෘතියේ වෙන භාෂාවන් මම වගේ ගීතවලට මම යොමු කරගත්තා. මට මේ වෙලාවේ මතක් වෙන්නේ ඉතින් සාමාන්‍ය මම ආරාධනා කරන ඕගොල්ලෝ මගේ අහංකාර නගරයේ කෘතිය නම් දැන් විකිණි අවසාන වගයි මට කිව්වෙම 아무ත සිංහහට බය නැංගේ ගීත පොත කලඳ පොලේ තියෙනවා. ඌ තමයි දුක පොත තියෙනවා. ඊට පස්සේ මගේ කෙටි කතා පොත වෙනවා. ආලෝක නරකණයක් කෘතිය තියෙනවා. මේව අරන් කියවුවොත් ඒ වගේ පෙරවදන් පසුවදන් වලත් තියෙනවා අපේ ජීවිතේ කෑලි. ඒ කෑලි වලට අහුලා ගන්න පුළුවන්. ඊට පස්සේ කණ්ණාඩියක් වගේ ඒ ඒ අපේ අත්දැකීම් අරන් ඒක ඉස්සරහා ඉඳගෙන බලන්න. එතකොට හොඳ මිනිහෙක් වෙන්න පුළුවන්. ඔව් දැන් අපිට අපි මේ සුබද කතාබහ තවදුරටත් කරගෙන යාමට කාලය හරස් වෙනවා. ඒකින්ද මම ඔබතුමාට අවසාන ප්‍රශ්නය යොමු කරන්න ලෑස්තියි. අද අපි මේ ආවර්ජන වැඩසටහන පිළිබඳ දුකගේ අදහස මොකක්ද? ඔව් මම හරි ආසයි ඔයගොල්ලෝ මේ අයත් එක්ක කතා කරන්න. හිතන්න මම ඊයේ වෑ මම පැය දෙකක වෙබිනාරයේ හිටියේ. ගොඩක් එකන මාධ්‍ය වේදී හිටියේ. මුළු ලෝකෙම ඉන්න මාධ්‍යකරුවන් සම්බන්ධවලා හිටියා. ඉතින් මගේ සින්දු 10ක් මම ඊයේ විග්‍රහ කරලා රස විඳයි ඔයගොල්ලෝ. අද ඔයගොල්ලෝ එක ඔයගොල්ලන්ගේ ප්‍රශ්න. ඔයගොල්ලන්ට මං ගැන තියෙන මගෙන් අහන්න තියෙන ප්‍රශ්න මම හිතන්නේ සනු ඇහුවේ ඒ ප්‍රශ්නයි. කාරණයක් කියලා මට හිතුණා. මම සතුටුයි ඔයගොල්ලෝ හැමෝටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. තවත් ආයෙ වෙලාව තිබ්බ දවසක මගේ අත්දැකීම් බෙදා ගන්න ඔයගොල්ලෝ එක්කම එකතු. හරි. එහෙනම් වසන්ත දුක්ගන්නාරාල මහතා ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. අද අපිත් එක්ක එකතු වුණාට මේ සුබද කතා බහේ ඔබතුමාගේ මතක ආවර්ජනා කරන්න. එහෙනම් ඔබතුමාට ආයුබෝවන් කියා මම සමු දෙන්න. ආයුබෝවන් ආයුබෝවන් හැමෝටම ආයුබෝවන්. හරි. දැන් අද අපිත් එක්ක එකතු වෙලා සිටින සියලු දෙනාටම කියන්න ඕනේ හෙට උදෑසන අපි මේ ආවර්ජන සමුක සාකච්ඡා වැඩසටහනි 3 වෙනි සමුක සාකච්ඡාව සමනලී ෆොන්සේකා මහත්මියත් සමග පැවැත්වෙනවා. ඔබ සියලු දෙනාටම ආරාධනා කර සිටිනවා මේ 3 වෙනි සාකච්ඡාවත් සමග එකතු වෙන ලෙසට. ඒ වගේම සදහන් කළ යුතුයි අපගේ WhatsApp සමූහයන් සමග එකතු වී සිටින්න. දැන් chat box එකේ ඩයි ලින්ක් එකක්. ඒ ලින්ක් එක හරහා ගිහින් ඉවරලා ඒ WhatsApp සමූහයන් වලට එකතු වෙන්න. දැන්ට ඒ WhatsApp සමූහයන් වල සමාජිකෙක් නොවෙනවා නම් මේ WhatsApp සමූහයන් සමග අපි දැනුම් දෙන කරුණුකාරණාත් සමග එකතු වී සිටින්න. එසේනම් අපි ඔබගෙන් අදට සමුගෙන යමු. නැවතත් හෙට හමු. අයිබෝන් සුබ සන්ධ්‍යාවක්.